උණ කියන්නේ රෝගයක් නෙමෙයි. උණ කියන්නේ රෝග ලක්ෂණයක්. යම්කිසි රෝගයක ලක්ෂණයක් විදිහට උණ ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නවා මිනිසා කියන්නේ අචලතාවපියෙක්. ඒ කියන්නේ අපේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒතර අපේ උෂ්ණත්වය යම්කිසි සීමාවක පාලනය වෙලා තියෙනවා. ඒ පාලනය වෙලා තිනකොට අපි ඔබ දන්නවා ඔබගේ ගෙදර අයන් එක කියන්නේ දුම්ම දින ඉස්තිරික්කේ එහෙම නැත්නම් ඔබේ ගෙදර තියෙන අවන් එක ඒකේ තිනවා පොඩි සීරු මාරු කරන්න පොඩි සීරු මාරු කරන ස්ථානයක් තිනවා එතෙන්දී අපි උෂ්ණත්වය තමයි අපි වෙනස් කරන්නේ ඒකෙදී අපි ඒකට නියෝගයක් දෙනවා මේ උෂ්ණත්වය මේක පවත්වා ගන්න කියලා ඒ වගේම දෙයක් අපේ ඔළුවේ නැත්නම් හයිපොතැලමසය කියන ස්ථානයේ තිනවා ඒක අපි කියනවා තර්මොස්ටැට් එක කියලා නැත්නම් උෂ්ණත්වය නියාමනය කරන මධ්‍යස්ථානය. ඉතින් උණ කියන්නේ මේ අපේ ඇඟේ තියෙන නිශ්චිතම උෂ්ණත්වය නියාමනය කරන මධ්‍යස්ථානය වෙනසක් කරනවා. එහෙම නැත්නම් අපේ උෂ්ණත්වයේ සෙට් පොයින්ට් එක එහෙම නැත්නම් උෂ්ණත්වය නිශ්චිත කරලා තියෙන අගය ඉහළ දැමීමක් කරනවා. එතකොට අපේ ඇඟේ උෂ්ණත්වය ඒ අගය දක්වා වැඩි වෙනවා. මේකට මේ ක්‍රියාවලිය ඇතිවීම තමයි උණ කියන්නේ. ඒක ඇති වෙන්නේ අපිට ඇඟට විස බීජයක් හෝ වෙනත් උණ ඇති වෙන දෙයක් ඇතුල් වුණාට පස්සේ මේකේ ඔබට පේනවා මේ ඇඟට ඇතුල් වෙන බැක්ටීරියාව නැත්නම් වෛරස් එක ඇතුල් වුණාට පස්සේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධති ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙලා නිෂ්පාදන විවිධ රසායන ද්‍රව්‍ය ඒ රසායන ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙලා ඒවා තමයි අපි පයිරෝජන්ස් කියන නැත්නම් ඒ පයිරෝජන්ස් කියන රසායන ද්‍රව්‍ය තමයි ගිහිල්ලා අපේ හයිපොතැලමසයේ තියෙන උෂ්ණත්වය පාලනය කරන ස්ථානේ එහෙම නැත්නම් තර්මොස්ටැට් එක වෙනස් කරනවා. ඒ වෙනස් වුණාම අපේ උෂ්ණත්වය සාමාන්‍ය පවතින අගයට වඩා ඉහළ අගයක් ගැනීම සඳහා විධානයක් යොමු කරනවා. ඒ විධානයට ක්‍රියාත්මක වුණාම තමයි ඇඟේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒකට තමයි අපි උණ කියලා කියන්නේ. උණ නැත්තම් උෂ්ණත්වය වැඩි කියලා අපිට දැනුනොත් එහෙම මුලින්ම කරන්න ඕන දේ තමයි ඒක තහවුරු කරගන්න එක. තහවුරු කර ගැනීම සඳහා උණ මැනීම අත්‍යවශ්‍යයි. අපි කලින් වීඩියෝ එක උණ බැලීම නැත්තම් උණ මැනීම කොහොමද කියලා අපි විග්‍රහ කරා. ඉතින් ඒ වගේ අපිට වඩා සුසු ඩිජිටල් උෂ්ණත්වමානයක් යොදා ගන්න එක. රසදිය උෂ්ණත්වමානයට වඩා ඩිජිටල් උෂ්ණත්වමානය වඩා පහසුයි වඩා ආරක්ෂිතයි. ඉතින් ඒක ලබාගෙන අපි තීරණය කරනවා මේක උණද නැද්ද කියලා. ඒතර උණ කියලා අපිට තහවුරු වුණාට පස්සේ අපිට උණ පාලනය කර ගැනීම සඳහා ඖෂධයක් ලබා දෙන්න පුළුවන්. ඒක තමයි අපි ලබා දෙන්නේ පැරසිටමෝල්. පැරසිටමෝල් අපිට පුළුවන් අදාළ මාත්‍රාවට ඔබට පැරසිටමෝල් ඒ මාත්‍රාවක නැත්නම් ඒ ලේබල් එක සමහරවිට දක්න ලැබෙනවා හරියටම යොදා ගන්න ඕන මාත්‍රාවක් කොහොමද කියලා. නමුත් ඔබට උණත් ඒක ප්‍රායෝගිකව දැනගෙන සිටීම වැදගත්. ඒක සාමාන්‍යයෙන් අපි කිලෝග්‍රෑම් මේකට මිලිග්‍රෑම් 10ත් 15ත් අතර ප්‍රමාණයක් එක වාරයකට පාවිච්චි කරනවා. එතකොට දිනකට ඒ වගේ වාර 4ක් තමයි. ඒ කියන්නේ පැය 6කට වරක් කියලා අපි කියන්නේ. දිනකට වාර 4ක් උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක පාවිච්චි කරාම අපිට උණ පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතු ඒ සමගම තියෙන අනිත් රෝග ලක්ෂණ ගැනත් දැනගැනීම වැදගත්. ඒ රෝග ලක්ෂණ සමහරට අපිට වමනේ යෑම එහෙම නැත්නම් වෙනත් අපහසුතාවයක් එහෙම නැත්නම් වැඩිපුර නිදිමත ගතිය වගේ දෙයක් ඒ වගේ වෙනත් රෝග ලක්ෂණයක ලක්ෂණයක් අපිට දක්න ලැබෙනවා නම් ඉක්මනින්ම අපි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. එහෙම නැත්නම් වෙනත් රෝග ලක්ෂණයක් නැත්නම් අපිට උණ පටන් ගන්න වෙලාවෙම විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් උණ පාලනය කරගෙන ඒක දිගට පවතිනවා. ඒ කියන්නේ දින එකහමාරකට දෙකක් අතර කාලයක්කට වඩා පවතිනවා නම් අපිට පුළුවන් වෛද්‍යවරයෙකුගෙන් වෙත යොමු වෙලා උපදෙස් ලබා ගන්න මේ සම්බන්ධව. ඇත්තම උණ කිව්වහම ගොඩක් අය බය විශේෂයෙන් කුඩා දරුවන්ට. එතකොට අපි ගොඩක් වෙලාවට උණ පාලනය කර ගැනීමට වැඩි වෙහෙසක් දරා ගැනීමට පෙළඹෙනවා. ඒ වුණාට අපිට අවශ්‍යම අත්‍යවශ්‍යම කියන්න කිව්ව යුතු වන්නේ
මේකට උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කරන්න කියලා. එහෙම කියන්නේ අනිත් තද උණ බෙහෙත්, ඒ කියන්නේ තද උණ උණ බහින්න තවත් බෙහෙත් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඔබ අහලා ඇති, ඔබ දැකලා ඇති සමහරව පාවිච්චි කරලත් ඇති. ඒ දේවල් පාවිච්චි කිරීම ගොඩක් වෙලාවට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රටේ නම් ඩෙංගු උණ තියෙනවා. ඒක ඒ වගේ වෙලාවට ඒක හානිකර වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් ශ්වසන ආබාධ තිනකොට ඒ වගේ වෙලාවට අපිට මේ තදවන බෙහෙත් හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඒ තදවන බෙහෙත් වෙනත් වකුගඩු වලට වගේ දේවල් වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තදවන බෙහෙත් පාවිච්චි කිරීම හානිදායක විය හැකියි. එහෙම පාවිච්චි කරනවා නම් ඒක වෛද්‍යවරයෙක්ගේ නිසි උපදෙස් ඇතුව නිසි අධීක්ෂණය යටතේ පාවිච්චි කර යුතු දෙයක් මිසක් ඒක නිතර සාමාන්‍ය විදිහට පාවිච්චි කරගන්නට හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම අපි පාරම්පරික වශයෙන් උණ ඇතිවීම උණ පාලනය කිරීම සඳහා තෙමීම සිද්ධ කරනවා. ඒකත් අපි දැන් අපි විද්‍යාත්මක තහවුරු කරලා තිනවා ඒකෙන් එතරම් ලොකු ඵල ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒක නිසා අපිට තෙමීම එහෙම නැත්නම් ටැපිස් ස්පොන්ජින් කියනවා තෙමනවා එහෙම නැත්නම් ඉදිකැලෙන් පිහ දානවා ඒ වගේ දේවල් කිරීම උණ පාලනය කර ගැනීම සඳහා හොඳ දෙයක් නෙමෙයි. ඒක උණ පාලනයක් ඇත්තටම ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක විද්‍යාත්මක තහවුරු වී තියෙන දෙයක්. උණ වලිප්ප කුඩා දරුවන්ට ඇති වෙන්න පුළුවන්. ඒක හැමෝටම ඇති වෙන්නේ නැහැ. ඒක කුඩා දරුවන්ගෙනුත් පොඩි ප්‍රතිශතයකට, ඒ කියන්නේ 2%-3% වගේ ප්‍රතිශතයකට ඇති වෙන්න පුළුවන්. සමහර රටවල කියන්නේ අපේ රටේ ඒ වගේ ප්‍රතිශතයක් ඇති වෙන්න පුළුවන්. සමහර රටවල ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් කියන්නේ අපි ජපානය වගේ රටක ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් උණ වලිප්පුව ඇති වෙනම දක්න ලැබෙනවා. නමුත් මේක ඇති වෙන්නේ උෂ්ණත්වය නිසා කියලා තමයි අපි ඉස්සර විශ්වාස කරේ. නමුත් දැන්ට තියෙන සාක්ෂි හැටියට මේක උෂ්ණත්වයක් සමග ඍජු සම්බන්ධතාවයක් නැහැ. මේක උණ ආශ්‍රිතව තමයි ඇති වෙන්නේ. නමුත් උෂ්ණත්වයේ ප්‍රමාණයත් උණ වලිප්පුව ඇතිවීමත් අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ වැඩිපුර උණ තිබුණා කියලා, වැඩි රස්නයක් තිබුණා කියලා උණ වලිප්පුව ඇති වෙනවා කියලා අපිට එකපාරම කියන්න බෑ. ඒකදී අපිට සමහර ළමයින්ට උණ වලිප්පුව ඇති වෙන්නේ උණ ඇතිවීමට ටිකක් කලින්. ඒ කියන්නේ උණ වලිප්පුව දැනගත්තට පස්සේ තමයි අපි උණ තියනවා කියලා පස්සේ දැනගන්න ලැබෙන්නේ. තවත් කෙනෙක්ගේ එක පාරක් උණ හැදිලා අපි උණ පාලනය කරාට පස්සේ ඊළඟ පාර දැන් දැන් අපි පැය කිහිපයක් ගියාම නැවත උණ හැදෙනවානේ. ඒ හැදෙන අතරතුර කාලෙදිත් උණ වලිප්පුව දක්නට ලැබෙනවා. ඉතින් එතෙන්දී අපිට තහවුරු වෙනවා මේ උණ වලිප්පුවයි උෂ්ණත්වයේ වැඩිවීමයි අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා ඔබට පැහැදිලි වෙනවා ඇති මේක උණ වලිප්පුව ලක්කා ගැනීම සඳහා උණ පාලනය කර ගැනීමට ලොකු අවධානයක් යොමු වීම අත්‍යවශ්‍ය නැහැ. අපි ඒක පාලනය කරගත යුත්තේ පැරසිටමෝල් වලින් එහෙම නැත්නම් හානියක් නොවන ආකාරයට. එහෙම නැතුව අපි ගොඩක් තදින් උණ පාලනය කර ගැනීමට ගියොත් ඒ උණ පාලනය කරගන්න ක්‍රමවේදයෙන් අපිට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තද උණ බෙහෙතක් ඒකට ලබා දෙන්න හිටියොත් හානියක් වෙන්න පුළුවන්. ඒක තද උණ බෙහෙත් ලබා දුන්නා කියලා උණ වලිප්පු ඇතිවීම වළක්වා ගන්නත් බෑ. ඒක ඇති වෙනවා නම් ඒ නිසා ඔබ සාමාන්‍ය විදිහට ආරක්ෂිත විදිහට උණ පාලනය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ.